Right, I'm on Creative Master Series 2.0 ke da atavene match ekadai api ada vartha karanne. Idin Wolfshire sa team pa innwa eka patthakin. Root kids sa bodya innwa ani patthen. E vitarak neme api bracket eke inne hariyatama menna metana me avilla second round eka. Idin me kridagena hatara denama karapu palaweni wate attacks tika oyalata gilla balanda puluwan aniwarama dala dasak ganda e vitarak neme me avilla 5v5 war ekak. Idin samanyen api baluwe giya dawas tikema 4v4 wars aniwarama attacks wala 8 tiyena kridagenta deka bagin eka kridageta metanadi ek kridage ek attacks 3ක් කරන්න ඕනේ. ඉතින් attacks 3ක් කරනවා කියන Creedo Master series එකේ ඉතාමත් අමාරුයි. ඉතින් base එකට එයාලා place කරන්න ඕනේ ඒ movements ටික, ඒ troops ටික ඔක්කොම මතක තියාගන්න ඕනේ. හැම සියලු දෑම details ටික. ඉතින් කොහමරි ඉතාමත් අමාරු කාර්යයක්. ඉතින් ඒ අමාරු වලට අනිවාර්යම මේ war එකෙන් දැක ගන්න ලැබෙයි අනිවාර්යම. ඒ වගේම මේ second round එක හින්දා මෙයාලා creative කරන්න attacks ඉතාමත් අමුතුම මාදිලියේ උසයන් වල යදනවා. ඉතින් ඔයාලට මම spoil කරන්න යන්නේ නැහැ. ඔයාලට බලලම තේරුම් ගන්න පුළුවන් වෙයි. Right, එමනම් අපි වැඩි කතා බගින් තොරව කෙලින්ම මේ war එකට dive කරමු. Right time and da ataveni war eke kelima Creedo Master series eke Wolfshire saragena vela thina palaveni attack eka. Ithin kobari meka 5v5 war ekak mama intro eke kiyupu vidiyata. Ithin kobari balance keep ekak gedareta gaman karana e wage ma archer tower vinasha karaganna sarasenne. Ithin archer tower eka cannon vinasha karagatha grand lord on piribasana dala thina eya mood eke. E wage ma electro dragon kenekuth thiyena. Ithin api zoom out kala thiyagamu koi ekatath eka hondai angata guna. E wage ma tesla towers me hari pop vela thiyena balance walin. ඉතින් ග්‍රෑන්ඩ් ඕන සුපරිනම් වැලුවක් ගන්න. ඒ වගේම ග්‍රෑන්ඩ් ඕන්නේ එයා මූඩ්. මොකද එයා එයා මූඩ් තියාගෙන ඉන්නේ. ලයින් ස්පෙල්ස් 6කුත් ගනවා තියෙනවා. ඒ වගේම ක්වික් ස්පෙල් එකකුත් තියෙනවා. රයිට් රේස් බෙල්ලා ඩ්‍රොප් කරගන්න වේලාසනි මෙතනින් ඩ්‍රොප් කරගන්න ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්. හැබැයි කොහමද ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් රේස් ස්පෙල් එකට ස්ටෙප් ඉන් කරලා නැහැ. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඉන්නේ සම්පූර්ණම රේස් ස්පෙල් එකෙන් එළියේ. දනු යෑන රේස් ස්පෙල් එක ඇතුළට. හැබැයි ඒ එනකොට සම්පූර්ණම පරක්කු වැඩි. ඉතින් රොකට් ලෝන් එකක් එතනින් ඩ්‍රොප් කරගන්න. ඒ වගේම එයා මූඩ් කියන ග්‍රෑන්ඩ් වෝඩන් එතනින් ඊගල් ආඩර් එක විනාශ කරලා දෙනවා. ඉතින් කොමාරි ග්‍රෑන්ඩ් වෝඩන්ගේ හෙල්ත් එක අඩු වෙගෙන ඉන්නේ. දැන් ඔන් කරගන්න ඇබිලිටි එක ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් විතරයි කව වෙන්නේ. එයාගේ ඇබිලිටි එක මම හිතන්නේ එයා ප්ලෑන් කරලා තිබ්බ එක. එයාට මිස්ප්ලේස් වුණාද එව නැත්නම් ඒකද එයාගේ ප්ලෑන් එක මට හිතා ගන්න බෑ. කොමාරි ෆ්ලේම් ෆ්ලින්ග් එක ඩ්‍රොප් කරගෙන තියෙනවා. ෆ්ලේම් ෆ්ලින්ග් එක පුදපු ගමන්ම එතනින් ෆ්ලේම් ෆ්ලින්ග් එකේ හෙල්ත් එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. මොකද කියනවා නම් යම් කිසි දෙයක් එතන සිද්ධ වෙලා තියෙනවා මම හිතන විදියට. මොකද කියලා මට හිතා ගන්න බෑ. කොමාරි ඩ්‍රැගන් රයිඩර්ස් දෙනවා මෙතනින් කමන් කරනවා. ග්‍රෑන්ඩ් වෝඩන් දැන් ඩ්‍රොප් වෙලා ඉවරයි. ටවුන් වල එක සම්පූර්ණ මිතුරලා තියෙන ලයින් එක ක්වික්ස් වලින් right e kiyaddima town hall ek activate karaganna one aniwarama idin kohomari flame thing ekata thamai bara dilla thiyenne town hall ek sneaky goblins ekak ipadena me patten send karagannawa eliyera valkyrie kenek inna ita amathara kings ak koinna thama deploy karagena na flame thing ekak pop vela thiyena velasanima earthquake ekak daagena natte kohomari town hall ek activate karagena natte eka da dannne na kohomari king wewanawa dan ඒ යටි එක්ක ෆ්ලේම් ෆ්ලින්ගෙන් එළියලා ආපු ඉලෙක්ට්‍රෝ ටයිටන් සා කිං වාර්තා කරලා තියෙන පැත්තට හොක් රයිඩර් කෙනෙක් එක රොයල් චැම්පියන් එතනට වාර්තා කරලා තියෙන අනිත් පැත්තට දැන් ඉලෙක්ට්‍රෝ ටයිටන් ගෙන ඩ්‍රොප් කරගන්න කිං ගැබ්‍රේඩි කෝන් කරගන්න ටවුන් වලක සේකු කරගන්න පුළුවන් රයිට් මරන් තේරෙන මේ ඇටැක් එක මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කොහොම හරි වැල් කර කෙනෙක් මේ පැත්තෙන් ඩ්‍රොප් කරගන්නවා කුයින් එලි ෆ්ලැන්කෙන් ගමන් කරනවා ඒ වගේම ඉදිරිය ගමන් කරනවා සිංගල් ටාගට් ඉන්ෆෝනෝ එක කරා කිං කිං විනාශ කරනවා දැන් ෆීනික්ස් ආදි කරනවා එනමි රෝල් චැම්පියන් එතන සටන් වදිනවා කිං එක කිං උඩරිම උත්සාහ දානවා එනමි රෝල් චැම්පියන් රයිට් එනමි රෝල් චැම්පියන් ඩ්‍රොප් කරගන්න හොඳ වැලුවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔහරි ෆීනික්ස්ගේ ජීවිත කතාව එතනින් ඉවර වෙනවා. ඉතින් කොහමරි විසට් කෙනෙක් පාලින් ඩ්‍රොප් කරගෙන තියෙන කුයින් ඉන්නේ රිස්කි තැනක ඉදිරියේ තියෙන සිංගල් ටාගට් ඉන්ෆෝ එක හැබැයි කුයින්ගේ ඇබිලිටි එක තියෙන හින්දා කුයින්ට යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. ඉතින් කුයින්ගේ ඇබිලිටි ඔන් කරගෙන එක කම්පාර්ට්මන්ට් සුද්ධ කරගන්න පුළුවන්. තව ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන යාගේ ඇටැක් එකේ වුල්ෆ්සර්ස්ගේ ෆ්ලේම් ෆ්ලින්ග් එකට මොකක්ද සිද්ධ වුණද සිද්ධ නොවේ තිබුණා නම් ඒ වගේම ග්‍රෑන්ඩ් ඕරන්ගේ උත්සාහ කරපු දෙයත් එතන හරි ගියේ නැහැ කියන එකයි මගේ මතය. ඒ වගේම ඩ්‍රැගන් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඩ්‍රොප් කරගත්ත රේජ් එක සම්පූර්ණයෙන්ම වැඩ කරේ නැහැ. ඒක නම් පෑදෙලොම් පෙරුණා. ඉතින් කොහොමරි ඒ ටිකත් සිද්ධ වෙලා තිබුණා නම් අනිවාර්යයෙන්ම චූටි වැලුවක් තියෙන ගණ්ඩයාට බිල්ඩින්ග්ස් ඉතාමත් අතලොස්සයි තියෙන. ඒ වගේම සිංගල් ටාගට් ඉන්ෆෝ එකක් තියෙන. ඉතින් කොහොමරි කුයින් එතනට වාර්තා කරද්දි සම්පූර්ණයෙන්ම කාලේ ඉවර වෙනවා. වුල්ෆ්ෂර්ස් ගේ ඉතින් කොහොමරි 89 එක 2 ස්ටාර් එකක් ස්කෝ කරන්නේ වුල්ෆ්ෂර්ස්. Right, root kit enne me velave di vedi kavade ni komari genala dena amiga di api balut ape head handles la 18 denek genala dena root kit
මොකක්ද මෙතනදි කරගන්න හදන. ඒ වගේම ලොග් ලොන්ච් එකක් තියෙන්නේ. හෙඩ් අන්ඩර්ස්ලා 18 දෙනෙක්. හෙඩ් අන්ඩර්ස්ලා 18 දෙනෙක් කවුද අරගෙන එන්නේ ඇටැක් එකට. ඉතින් කොමාරි කීඩු මාස්ටර් සීරීස් 1 එකේ සින්ති අරගෙන ආවා මාස් හෙඩ් හන්ට ඇටැක් එකක්. ඒක තමයි මම මේක තකෙදි මතක් වෙන්නේ. ඉතින් කොමාරි ස්නීකි ගොබ්ලින් කෙනෙක් ඩ්‍රොප් කරගෙන ගෝල් මයිනර් කිංග ඩ්‍රොප් කරගෙන ඊට මදක් වංගද පැත්තර වෙන්න. ඉතින් කොමාරි කුයින් ඩ්‍රොප් කරගෙන තියෙන කුයින් සක් කිංග යවන්න හදන ඊගල් ආරේ කම්පාර්ට්මන්ට් එකකටද නෑ. කුයින් ගමන් කරන්න තෝරගෙන තියෙන මේ පැත්තට. එව නැත්නම් කිංග එක එක දොලා ඇතුළට යයිද. ඉතින් අපි බලමු කොහමද යටි කෙනෙක් ඩ්‍රොප් කරගනවා මේ පැත්තෙන් ලොග් ලොන්ච් එක කිංග පිටිපස්සෙන් දාන දෙන ඊගල් ආරේ ආරා ගමන් කරන්න මේ මල්ටි රැට් ඉන්ෆෝන එකත් තරහා ගමන් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ පැත්තෙන් ඩ්‍රොප් කරපු යටි විනාශ වෙලා ඉවරයි. කොමාරි කිංග ඇබිලිටි එක තාමත් ඔන් කරගන්න තියෙනවා. කිංග ඇබිලිටි එක දැන් ඒ විදිහට ඔන් කරගන්නවා. එනම කිංග ළඟට එනවා කිංග. ඒ වගේම කුයින් ගේ හෙල්ත් ටික කඩු වෙච්ච හින්දා කුයින්ට රේජ් කරගෙන තියෙන කුයින් ව ඒ වගේම හීලර්ස් ඩ්‍රොප් කරන දින කුයින්ට. ඒ වගේම ස්නීකි ගොබ්ලින්ස් වල යවන්න හදන කෙලිම ටවුන් හෝල් එකට බග කියන්නේ. ඉතින් හෙඩ් අන්ඩර්ස්ලෙන් එතකොට ඉතුරු වැලියක් ගන්න දුස්ස කරන්නේ රූට් කිට් රයිට්. අපි බලමු ඉතින් කොමාරි මල්ටි රයිට් ඉන්ෆෝ එක මැද හිතපු විදිහම විනාශ වුණා ලස්සනම ලොග් ලොන්ච් එකෙන්. දැන් යටිස්ලා පොප් වෙලා තියෙන එළියට ජයන්ට් කෙනෙක් සහ යටි කෙනෙක් රයිට්. ජයන්ට් යටිලා එතනින් පෑබ් වෙලා සීසී කල් ලුව කරගන්නවා එළියට. ඉතින් ජයන්ට් සහ යටි එතනින් උත්සාහයක් දාලා යම් කිසි වැලුවක් ගන්න. ඒ වගේම මෙතන පොයිසන් ස්පෙල් ටාගේ ඇක්ටිවේට් වෙලා කුයින්ට වාදයක් කළා තියෙන. කුයින් සම්පූර්ණයෙන්ම ස්ලෝ ඩවුන් වෙලා තියෙන. රේජ් කරගෙන තියෙන. දැන් පොයිසන් ස්පෙල් තව එකේ පාවේ කඩුවේගෙන යන්නේ. මෙතන තියෙන එලික්සර් ස්ටෝරේජ් විනාශ කරගන්නවා ටවුන් එකේ. අපැත්තෙන් ඉතින් සූම් අවුට් කරලා තියාගන්න ඕනේ මොන වෙලේ මෙයාලා මොනවා කරගන්නද කියලා හිතාගන්න බෑ. කොමාරි ඒකත් විනාශ කරගෙන ඉතුරු ස්නීකි ගොබ්ලින්ස් සහ හත් දෙනාව ටවුනොල්ලකට යවලා රයිට් එහලා ඒ මදිවට එතන දීප ජයන්ට් බෝම්බ් මැත් එතනින් ට්‍රිගර් කරලා දුන්නා. කොහොම හරි වාර්තා කරනවා බේස් එක ඇතුළට ග්‍රෑන්ඩ් වෝඩන් සමග හෙඩ් හන්ටර්ස්ලා සියලු දෙනාම බේස් එක ඇතුළට රයිට් හීල්ස් වෙලා ඩ්‍රොප් කරගෙන තියෙන. එතනින් හෙඩ් හන්ටර්ස්ලෙන් තනි කර හොග් රයිඩ් ඇටැක් එකක් වගේ කරගෙන ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක පොප් කරගත්ත වේලාසින් රෝයල් චැම්පියන් ඇබිලිටි එක දවුන් ඉදිරිය පොප් කරගන්නවා. ඒ වගේම හීරෝස්ලා නැති හින්දම හීරෝස්ලා ඉවර වුණාට පස්සේ සම්පූර්ණම හෙඩ් හන්ටර්ස්ලා ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය රූපයක් හැටියට. ඒ වගේම එයාලා ගොඩක් සෑහෙන වේගවත්වට පේනවා ඇති. එයාලා ක්‍රියාත්මක වෙලා තියෙන විදිය හෙඩ් හන්ටර්ස්ලා සම්පූර්ණයෙන්ම හෙඩ් හන්ටර් ඇටැක් එකක් මාස් හෙඩ් හන්ටර් ඇටැක් එකක් ටවුනල් 15 වල ජීවිතේට කවුරුත් හිතන්නේ නැහැ මේ විදිහට ඇටැක් එකක් අරගෙන එන්න. කොමාරි කුයින් විනාශ වෙලා ඉවරයි මැදින්. ඒ වගේම ස්කෙල්ටන් ස්පෙල්ලා ඩ්‍රොප් කරගෙන තියෙන. එතනින් ටවුනල් විනාශ වෙලා ඉවරයි හෙඩ් හන්ටර්ස්ලා වාර්තා කරනවා දැන් අවසාන අදියරට. ඒ වගේම මොල්ලිත් එක අනිවාර්යම වාදයක් වෙනවා. ඉතින් ටවුනල් 15 වල අපි ඉන්නේ. ඒ වගේම අවසානවන්ත ජයන් බෝම්බ් එකකින් පුපුරලා සම්පූර්ණම හෙඩ් ආන්ඩර්ස්ලා විනාශ කරලා දැම්ම. හෙඩ් ආන්ඩර්ස්ලා මදක් ඉදිරියට ආව නම් අනිවාර්යෙන් වැලුව ගන්න තිබුණා. ඒ වගේම ඊළඟ ඇටැක් එක පටන් අරගෙන තියෙන්නේ මේක පිළිවෙලට යන්න ඕනේ. හැබැයි කුමාරි මෙයාලා ඊළඟ ඇටැක් එක පටන් අරගෙන තියෙන්නේ මම හිතන විදියට. මේ ඇවිල්ලා තියෙන්නේ කලින් ආවේ වුල්ෆ්ෂර්ස්. ඒ කියන්නේ මේ පාර ඇවිල්ලා තියෙන්නේ බොඩ්ඩියා වෙන්න ඕනේ. ඉතින් කුමාරි බොඩ්ඩියා ගැන තියෙනවා මේක අපි බැලුවොත් සිමිලාමයක් ගැන තියෙන එයාගේ පාර්ට්නර් එකේ විදියටම ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් එනවා. ලයින් ස්පෙල්ස් හයක් තියෙනවා. ඒ වගේම ඒත් කෙකුත් ගැනලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ බොඩ්ඩියා. මම හිතන්නේ ස්ලග් කියන බොඩ්ඩියා වෙන්න ඕනේ. ඉතින් කොහමරි ස්ලග් මොනවද මෙතනදි කරගන්නේ කියලා රයිට් ෆ්ලේම් ෆින්ගර් ඩ්‍රොප් කරගනවා. ග්‍රෑන්ඩ් වෝඩ් වෝකේම් පටන් අරගෙන තියෙන්නේ. කොහොම හරි මේක වැඩිපුරම ඉන්න ට්‍රූප් එක තමයි ස්නීකි ගොබ්ලින්ස්. ස්නීකි ගොබ්ලින්ස් 12 දෙනෙක් ඉන්නවා. ටවුන් වල ගලවයි ස්නීකි ගොබ්ලින්ස් නැත්නම් ක්ලීන් අප් එකකට දාගනිද අනිවාර්යම එක තියෙන බොඩ්ඩියාගේ අතේ. ඉතින් කොහමරි ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් මෙතන ඩ්‍රොප් කරගන්නවා. රේජ් කල්ල දෙන වැලුවක් ගන්නද නැත්නම් නිකම් යාළ වැලුවක් ගන්නද දෙයිද කියලා අපි බලමු. කොහොම හරි එයා ලස්සනම එතනින් චේන් වැලුව එකෙන් එතනින් අවශ්‍ය කරන අගේ අරගෙන දෙන අවස්ථාවේදී ග්‍රෑන්ඩ් වෝඩන් මේ පැත්තෙන් ඇක්ටිව් වෙලා ඉන්නේ. ග්‍රෑන්ඩ් වෝඩන් වෝක් එක ෆ්‍රොස්ටිත් එක වෙලා දෙන ග්‍රෑන්ඩ් වෝඩන්. ඒ වගේම ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් මේ පැත්තේ ලස්සනම ඉන්න. එහෙනම් ටවුන් වල තාමත් ඇක්ටිවේට් කරගෙන නැහැ. ඒ වගේම ටවුන් වල ඇක්ටිවේට් කරගෙන නැහැ සම්පූර්ණයෙන්ම. ලයින්ස ඇර්ත් ක්වික් ඩ්‍රොප් කරගත්තේ ඉන්විසිබිලිටි ස්පෙල් තව එක විනාශ කරගන්නයි. මොනෝලිත් එකත් සමග පේන විදියට. ඉතින් කොහොම හරි ග්‍රෑන්ඩ් වෝඩන් වාර්තා කරනවා දැන් කුයින්ව ඩ්‍රොප් කරගෙන ග්‍රෑන්ඩ් වෝඩන් ඒ පැත්තට කැඳගෙන තියෙන. දෙන්නම් මේ ඇතුළට ස්කැලසෝට් කම්පාර්ට්මන්ට් පැත්තට අරගෙන යයිද නැත්නම් ටවුන් වල පැත්තට අරගෙන යයිද අපි බලමු කොහොමද යාලා මූව් වෙන්නේ කියලා. කොහොම හරි කිංව ඩ්‍රොප් කරගන්නවා රයිට් ස්කැලසෝට් කම්පාර්ට්මන්ට් එක ඇතුළට. පුෂ් කළා වණ්ඩයි හදන්නේ කිංසා අයිස් ගොලම් කෙනෙක් වාර්තා කරනවා දැන් ස්කැලසෝට් කම්පාර්ට්මන්ට් එකේ දොර කඩින්. ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් සහ කුයින් තෝරගෙන තියෙන එලියින් ගමන් කරන්න. කුයින් ගේ හෙල්ත් එක අඩු වෙලා තියෙන ඊගල් ආරේ ටාටලා තියෙන කිංට. ඉතින් කොහොම හරි කිං ගේ ඇබිලිටි එක භාවිතා කරගන්න මේ අවස්ථාවේදී. ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටිකින් කව කරන සම්පූර්ණම කිංගෙන් එළියට ආපු බාබේරින්ස් සම්පූර්ණම. ඉතින් කිං සුපිරිට මෙතන වැලුවක් අරගෙන දෙනවා ස්කැඩෂොට් විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ අතරතුරදී එනමි සීසී කළු වෙලා තියෙන සුපර් මිනිස් දෙන්නෙක් කියලා ඉඩවිලා තියෙන. ඒ වගේම ෆ්ලේම් ෆ්ලිංගේගේ තාත්තා ඉතාමත් භයානකයි. කලින් එයාගේ පාර්ට්නර් සිද්ධ වෙච්ච දෙමයි මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ. ෆ්ලේම් ෆ්ලිංගේගේ එයාගේ පොප් වෙනවා ටවුන් වලක විනාශ කරන්න කලින්. ඉතින් කොමාරි ස්නීකි ගොබ්ලින්ස් 4 දෙනෙක් ඉන්නවා. ඒකද එයාගේ ප්ලෑන් එක රයිට්. ස්නීකි ගොබ්ලින්ස්ලා කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ
ෆ්ලේම් ෆ්‍රී එකෙන්. හැබැයි ස්නීකි ගොබ්ලින්ස්ලා ටවුන් හෝල් එකට වාර්තා කරන්න කලින් කෙලින්ම ටවුන් හෝල් එක විනාශ වෙලා යනවා. ඉතින් කොහමද රේස් වෙල්ල ඩ්‍රොප් කරගෙන තියෙන ඉන්විසිබිල් ස්පෙල්ලා ඩ්‍රොප් කරගන්න ස්නීකි ගොබ්ලින්ස්ලා දෙන්නේ වාර්තා කරන ටවුන් හෝල් එක ඩ්‍රොප් වෙනවා. රයිට්. ටවුන් හෝල් එක ඩ්‍රොප් කරගෙන ඒ තරෝ සෙකියු කරගන්නවා. ගොලම් කෙනෙක් යනවා තන්නි පංගල මේ පැත්තෙන් ටැන්ක් කරනවා කෙලින්ම රොයල් චැම්පියන්ට ලස්සන්ටම ඒ වගේම මැදින් ක්වීන් සුබිරන වැලිය අරගෙන දෙනවා. ගානොලම විනාශ වෙලා ඉවරයි සම්පූර්ණම ක්වීන් වොක් එකකට පරිවර්තනය වෙලා තියෙනවා යාගේ ඇටැක් එකේ. ඒ වගේම රොයල් චැම්පියන් ලස්සනම ගොලම් ටැන්ක් කරපු හින්දා රොයල් චැම්පියන් මැද්දෙන වාර්තා කරලා තියෙනවා. ස්කැලසෝට විනාශ කරගන්න උපරිම උත්සාහය දරයි රොයල් චැම්පියන්. ඒ වගේම සාමාන්‍ය වෝල් බේකර්ස් හතර දෙනෙක් රොකට් ලුන්න සමග ෆ්‍රීස් පෙල්ලයක් තියෙනවා. ඉතින් කොහමද මේ මල්ටි ලයිට් ඉන්ෆෝ ෆ්‍රීස් කරගන්න පුළුවන්? එම නැත්නම් මේක ෆ්‍රීස් කරගනිද හීලස්ලා අනතුරේ ඉන්නේ. රයිට්. ඊගල් ලාඩර් එක ෆ්‍රීස් කරගෙන තියෙන කොහමද ඊගල් ලාඩර් එක ඇයි ෆ්‍රීස් කරේ? මම හිතන්නේ රොයල් චැම්පියන් බේර ගන්න වෙන්න ඕනේ. ඉතින් කොහමද රොයල් චැම්පියන් වාර්තා කරනවා එතනම තියෙන සිංගල් ටාගට් මල්ටි ලාඩින් ෆෝන එක ළඟට. හැබැයි කොහමද එන්න මේ රොයල් චැම්පියන් ගේ එයා දෙන විනාශ වෙලා ඇද්දි ක්වීන් දැන් තනි බංගලම ඉන්නේ. හීලස්ලා සම්පූර්ණම විනාශ වෙලා ඉවරයි. ඊගල් ලාඩර් ස්ට්‍රයික් එකෙන් කොහම හරි බිල්ඩින්ග්ස් ඉතාමත් අතලොස්සකින් නැවත වතාවක් බොඩ්ඩියා යාලේ කණ්ඩායමට අරගෙන එන්නේ 2 ස්ටාර් එකක් 93ක. රයිට් එමන බොඩ්ඩියා දනු යවිලා තියෙන සමාය වෙනවන සම්පූර්ණ මගේ අතේ වැරද්ද නම් ටික පරලා ගන්නවට කොහොම හරි ගෙනල්ලා තියෙන්නේ බොඩ්ඩියා මේ අවස්ථාවේදී බාබේරන්ස සුපර් බාබේරන්ස 6 දෙනෙක් සමග හොග්‍රල්ස 24 දෙනෙක් සහ සාමාන්‍ය බෝලස්ලා 11 දෙනෙක් ජීවිතය දකලා මේ වගේ කම්පයිලේෂන් එකක් ආමි එකක ඉතින් අනිවාර්යම ඉන්ටර්සිව් වෙයි කියලා මම හිතනවා. කොහොම හරි රයිට් ඩ්‍රොප් කරගන්න ඉන්විසිබිල් ස්පෙල් එකක් එක බෝලස්ලා. ඉතින් ඉන්විසිබිල් ස්පෙල්ස් දාලා බ්ලිම්ප් එක බෝලස්ලා එනවා දකලා තියෙනවා. ඉතින් මේක අලුත්ම නිර්මාණයක් අනිවාර්යම බොඩි එක මේ පැත්තට ඩ්‍රොප් කරගනවා කෙලින්ම බෝලස්ලව. රයිට්. සුපරම ඇටැක් එකක් මේක අනිවාර්යම බෝලස්ලා එක පැත්තෙන් වැලුවක් ගත්තා මේ පැත්තට වැලුවක් ගත්තා. රයිට්. එමනම් රේජ් බෙල්ස් තුනක් එතනදී අර භාවිත කරගන්න සිද්ධ වුණා. ඒ වගේම බෝලස්ලා 11 දෙනාම ඒ විදිහට භාවිත කරගන්නවා. දැන් බ්ලිම්ප් එක ගමන් කරනවා. ඉදිරියට ඉන්විසිබිල් ස්පෙල් එකක් තියෙනවා. රයිට්. බ්ලිම්ප් එකේ ලේඩර් දෙන ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් රේජ් කරගන්න විදිහක් නැහැ. රේජ් ස්පෙල්ස් යගේ ඉවරයි. පොයිසන් ස්පෙල්ස් තුනක් ගෙනල්ලා තියෙනවා සම්පූර්ණයෙන්ම යගේ ඇටැක් එකට. හීල් ස්පෙල්ස් ගෙනල්ලා නැහැ. ඉතින් අපි බලමු මොකද මෙතන සිද්ධ වෙන්නේ කියලා. රයිට්. සුපර්ම ඇටැක් එකක් ගාව මට පේන කොමාරි ජයන්ට්ලා දෙන්නේ ඩ්‍රොප් කරගන ක්වීන්ට ටැන්ක් කරන්න. හීරෝ ඩයිව් එකක් දාගන්න හදන කෙලින්ම ක්වීන්ට ඩයිව් කරන්න හදන ටවුන් හෝල් එකට පේන විදියට ග්‍රෑන්ඩ් වෝඩන් භාවිත කරගනි. හොග්‍රඩස්ලත් එක හොග්‍රඩස්ලා 23ක් ඉන්නවා. ඒ වගේම මේක ඇවිල්ලා සාම්ප්‍රදායික හොග්‍රඩ ඇටැක් එකක් නෙමෙයි. මාස් හොග්‍රඩ ඇටැක් එකක් සාමාන්‍ය ක්වීන් චාර්ජ් එකක් කරගෙන ඒ වගේ දෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේක ඇවිල්ලා වෙන්නම කතන්දරයක්. ඉතින් ඔයාලට පේනවා රේජ් ස්පෙල්ස් එක ඩ්‍රොප් කරගත්තා බෝලස්ලා මොනවද මන් දන්නේ එතන වැලියක් ගත්තා. මට නම් හිතා ගන්නවත් මේ ඇටැක් එක මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි ක්වීන් වාර්තා කරන ටවුන් හෝල් එකට ක්වීන් ගැබ්ලිටි කවුන්ට් කරගන්න සිද්ධ වෙනවා. ටවුන් හෝල් එක ස්නැච් කරගන්න පුළුවන් ලේසියෙන්. මේ වගේම මොල්ලිත් එක ටාගට්ලා තියෙන කිං එතන විනාශ වෙනවා. රයිට්. හොග් රයිඩර්ස් ඩ්‍රොප් කරගන ග්‍රෑන්ඩ් වෝඩන් එක රොයල් චැම්පියන් දාගන එක සයිඩ් එක. එතකොට හොග් රයිඩර්ස් ගමන් කරන්න එක පැත්තකටයි. ඉතින් හොග් රයිඩර්ස් වල තියෙන එක පාතින් නැහැ. මේ ඩිෆෙන්සර්ස් හරහා ගමන් කරන්නයි. මේ එක්ස්පෝ එක ඩ්‍රොප් වෙලා නැහැ. ඉතින් අපරාධ කියලා කියන්න පුළුවන්. කොහොමද රේස් බෙල්ට් එක ගැතරින් ඇක්ටිවේට් කරනවා. ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකෙන් දැනට ආරක්ෂා වෙන හොග් රයිඩර්ස්ලා. ඒ වගේම පොයිසන් ස්පෙල්ස් එක ගෙනල්ලා තියෙන්නේ කෙලින්ම මෙන්න මේ ස්කෙලටන්ස්ලා. මෙන්න මේ ස්කෙලටන්ස්ලා වදයක් වෙන හින්දායි මම හිතන විදිහට. ඒ වගේම එනම CC කරත් එයා ඩ්‍රොප් කරගෙන තියෙන පොයිසන් ස්පෙල් එක ලාවා හවුන්ට්. ඉතින් කොමාරි මොල්ලෙත් එක විනාශ කරගන්න හොග් රයිඩර්ස්ලා ලස්සනම රොයල් චැම්පියන්ගේ ඇබිලිටි එක තමයි තියෙන භාවිත කරගන්න. හෙඩ් අන්ඩ කෙනෙක් ඉන්නවා. ස්නීකි වොබන්ස් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් කොමාරි බිසට් කෙනෙක් පිටිපස්සේ ස්ටෝරේජ් එක විනාශ කරලා දෙනවා. ඊගල් ලාඩර් එක තමයි විනාශ වෙලා නැහැ. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් තමයි එතනදී අවුල් ගිහිල්ලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ට පුළුවන්කමක් තිබිලා තියෙන්න ඕනේ. ආ ප්ලෑන් කළේ වෙලා තියෙන ඉගලාට විනාශ කරගන්න. යටි බ්ලිම්ප් එකක් වල තිබුණා නම් ඊට වඩා වැලුවක් ගන්න තිබුණා. ඉතින් කොහමද මේ වෙලාව ක්‍රියේටිව් මාස්ටර් සීරීස් එකකින් ක්‍රියේටිව් වේදේ රයල් ඇටැක්ස් ගේන්න ඕනේ. ඒ වගේම බොඩ්ඩියාගේ ඇටැක් එක ක්‍රියේටිව් කියලා කියන්න පුළුවන්. 182ක් දක්වා ස්කෝ කරගෙන තියෙන්නේ. වෙන විදියට මේක 3 ස්ටාර් එකකට යන්නේ නැහැ. 2 ස්ටාර් එකකට යන්නේ. හැබැයි කොහමද මම හිතන විදියට ජජස් ලගේ හිත දිනාගෙන තියෙන්නේ බොඩ්ඩියා මේ ඇටැක් එකකින් අනිවාර්යයෙන්ම. රයිට් එමන වුල්ෆ්ෂර්ස් එන්නේ නැවත වතාවක් වේදිකාවට. ඉතින් කොමර හීලස්ලා 4 දෙනෙක් යනවා තියෙනවා. සීගි කොමස 10 දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය විශේෂලා 6 දෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව ෆ්ලේම් ෆ්ලිංග එක පොප් වුණාද වේලාසනේ. මොකද්ද එතන ඉති කරගත්තේ? ෆ්ලේම් ෆ්ලිංග එක ඩ්‍රොප් කරගත්තා. කිසිම වැලුවක් ගත්තේ නැහැ. කෙලින්ම පොප් කරන ෆ්ලේම් ෆ්ලිංග එක. ඇයි ඒ විදිහට පොප් කරගත්තේ? මම දන්නේ නැහැ. කොහොම හරි ජාන්ස්ලා කියපු දන්නේ ඩ්‍රොප් කරගනවා. ක්වීන් ඊට ප්‍රවර්ෂන් ඩ්‍රොප් කරනවා. ඉතින් කොහොමද මේ වෙලාව ක්‍රීඩෝ මාස්ටර් සීරීස් දෙවනි වටේ පළවෙනි වටේදී යාලා සරල ඇටැක්ස් ගෙන ආවේ. දෙවනි වටේට එන්න එන්නම ඉතින් දැන් ඇටැක්ස් ටික අමුතුම මාදිලියේ පෑදලි කරගන්නවත් බැරි තරමට වෙලා තියෙනවා. ඉතින් කොහොමද රේජ් ෆෙල්ලා ඩ්‍රොප් කරගනවා ක්වීන්ට. ක්වීන් ගැබිලිටි එක භාවිතා කරගන්න වෙනවා මෙතනදී. කොහොම හරි ක්වීන් ගැබිලිටි එක භාවිතා කරගන්නත් කලින් මම හිතන ක්වීන් ගැබිලිටි එක පොප්පලා දීලා කලින් කොහොම හරි ක්වීන් නැතෙන විනාශ වෙලා නැහැ. ටවුන් වල විනාශ කරගන්න හම්බෙන්නේ නැහැ. ස්නීකි ඔබ සහය දෙනෙක් ඉන්නවා. එයාලා ඩ්‍රොප් කරොත් මෙතන ස්ටෝරේජ් එකට එයාලා ගමන් කරන්නේ. ඉතින්
බැලන්ස් කීපර් ඩ්‍රොප් කරගන්න ටවුන් ලගේ ඉදිරියේ තියෙන කැනන් එක විනාශ කරගන්න පිටිපස්සෙන් වැල් කරගෙන දාගෙන තියෙන යාව ක්ලීන් කරන්න කොහමද කිං ඉන්නවා කිං ව ඩ්‍රොප් කරලා එම්ටිස් වැලියක් ගන්න පුළුවන් සුපර් බාබෙන් කෙනෙක් එවනවා ඒ පැත්තට සුපර් බාබෙන් කියනද සාමාන්‍ය බාබෙන් කොහමද බාබෙන් කෙනෙක් ඉදිරියට ආව කිං ව ඩ්‍රොප් කරගන්න හිතපු විදිහම කිංට පුළුවන් මේ ස්ටෝරේජ් විනාශ කරලා මේ බිල්ඩින්ස් ටික ඔක්කොටම වගේ කියලා ටවුන් වල විනාශ කරන්න අනිවාර්යම පොයිසන් ස්පෙල් ටාග් එක එතනින් ඇක්ටිවේට් වෙනවා ඒ වගේම මේ පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝඩ වෝක් එකක් පටන් අරගෙන තියෙන කුයින්ට මොකද්ද එතන දෙය සිද්ධ කරේ ෆ්ලේම් ෆ්‍රිග් එකේ ඒ විදිහට පොප් කරලා එව්වේ එරියල ට්‍රූප්ස් ටික මරන් කිසිම අයිඩියා ගන්න ඔයාලට කමෙන්ට්ස් ලින්ක් යන්න පුළුවන් ඔයාලට පේනවනම් මට නොපෙනිච්ච දෙයක් මම මේ කව කරන ගමන් හදිසිය කලබලෙන් මේවා බලන්න ඉතින් කොහොමරි ග්‍රෑන්ඩ් වෝඩ එතනින් ක්‍රියාත්මක වෙලා තියෙන ෆ්‍රොස්ට් ටික ඉන්නේ ග්‍රෑන්ඩ් වෝඩ රෝයල් චැම්පියන් එතනින් ඇක්ටිවේට් වෙනවා හැබැයි කොහොමරි රෝයල් චැම්පියන්ගේ වැලියක් ගන්න හම්බ වෙන්නේ නැහැ කොහොමරි කිං ටවුන් වල විනාශ කරලා එතන වැලියක් අරගෙන දෙනවා එනමි සීසින් ඇවිල්ලා තියෙන්නේ සුපර් මයිනස් ලා දෙන්නේ සුපර් මයිනස් ලා දෙන පොයිසන් එකට අහු වෙලා ඉන්නේ ඒ පාවය තාමත් යාල වැඩ කරනවා ඉතින් කොහොමරි යාල ග්‍රෑන්ඩ් වෝඩන් ගේ ළඟට එනවා ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් ට යාල අනිවාර්ය වාදයක් වෙයි කියලා මම හිතනවා ඉතින් ෆ්‍රොස්ට් ඉස් අ ඩිගි ග්‍රෑන්ඩ් වෝඩන් ද දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඩිගි එතනින් ඩ්‍රොප් වෙනවා ඉතින් කොහොමරි ග්‍රෑන්ඩ් වෝඩන් ගේ ෆ්‍රොස්ටිව විනාශ කරනවා එකමයි නේ කෙනෙක් ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් විනාශ කරනවා එතන ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකත් එතනදී ඔන් වෙනවා ඉතින් කොහොමරි ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකත් පොප් වෙලා තියෙන 138 සම්පූර්ණ වෙලා තියෙන දැනට ඉතින් සාමාන්‍ය විචස් ලා දැන් ඩ්‍රොප් කරගන ඉලෙක්ට්‍රෝ ටයරන් කෙනෙක් එක මේ පැත්තෙන් ඒ වගේම රිකෝල් ස්පෙල් ලා තියෙන රිකෝල් ස්පෙල් එකෙන් එයා ප්ලෑන් කරගෙන ඉන්නේ මොකද්ද ඉතින් අපි බලමු කොහොම හරි හිල් ස්පෙල් එකකුත් තියෙනවා වැල්කරි කෙනෙක් ඉන්නවා වැල්කරිව දැන් ඩ්‍රොප් කරගන්නවා එතනින් ඉතින් කොහොමරි එයාල එතනින් ක්‍රියාත්මක වෙද්දී ඉතින් 150 සම්පූර්ණ කරගන්න දැන් සැරසෙන 150 එතනින් සම්පූර්ණ වෙනවා රිකෝල් ස්පෙල් එක භාවිත කරගන්න යම් කිසි ට්‍රූප් එකකට ඉතින් රිකෝල් ස්පෙල් එක භාවිත කරගද්දී මොන ට්‍රූප් එකද රිකෝල් කරේ මොකද්ද රිකෝල් කරේ යා මරන් කිසිම අදහසක් නැහැ කොහොම හරි රිකෝල් ස්පෙල් එකේ කිසිම දෙයක් නැති පාඩම් මට පේන්නේ ඉතින් ඔය සම්පූර්ණම විචාම එක ඩ්‍රොප් වෙලා තියෙන 156 සම්පූර්ණ වෙලා තියෙන ජම් ස්පෙල් එක උදාගෙන තියෙනවා එයාගේ සුපර් වෝල් බේකර්ස්ලා සස් නීකි කොපිස ඉදිරියට යවන්නද ඒකම වටම වැලුවක් ගන්න උත්සාහ කරනවා හැබැයි ඉතින් ඔයාලට පේනවා මේන් ඩිෆෙන්සර්ස් ඔක්කොම අවදියෙන් තියෙන්නේ ඉතින් කොහොම හරි එයාගේ ක්‍රියේටිව් ඇටැක් එකක් කිව්වට ඒක ක්‍රියේටිව් ඇටැක් එකක්ද කියන එකත් මට සැකයි මොකද්ද එයා එතනදී කරගන්න හැදුවේ කියන එක අයිඩියා එකක් ගත්තොත් අනිවාර්යෙන්ම බුල්සර්ස් ගෙන් මට අදහසක් ගන්න පුළුවන් ඉතින් කොහොම හරි සියලු පාන්සතක ටූස්ඩා එකක් වුල්ෆ් ෂර්ස් ගෙන් රයිට් රූට් කිට් ඇවිල්ලා තියෙන වේදිකාවට නැවත වතාවක් සුපර් ජයන්ට්ස්ලා දා දෙනෙක් ගෙනා තියෙනවා රයිට් සුපර් ඉතින් අනිවාර්යම සුපර් ට්‍රූප්ස් වීඩියෝකුත් මම දාලා තියෙනවා ඉතින් ඔයාලා එක මිස් කරගත්තා නම් අනිවාර්යයෙන් එකත් බලන්න පුළුවන් ඉතින් කොහොමද සුපර් ජයන්ට්ස්ලා දා දෙනෙක් ගෙනා තියෙනවා යේටිස්ලා දෙන්නෙක් ඉන්නවා ඊට අමතර හෙඩන්ස්ලා හතර දෙනයි ඊට අමතර වෙන කිසිම මේන් ට්‍රූප් නැස් ස්කෙලි ඩොනට්ටක් දාගන්න සැරසෙන්නේ ස්කෙලි ඩොනට් එකක් දාන්න සරසෙන ටවුන් හෝල් එකට රයිට් ටවුන් හෝල් එකට ඇටැක් කරනවා ස්කෙල්ඩන්ස කීප දෙනෙක් මොළුතර ටාගට් කරනවා එක්ස්පෝ එකට ටාගට් කරනවා ටවුන් හෝල් එක විනාශ කරන්න අනිවාර්යම ස්කෙලි ඩොනට් එකක් මදි කියන එකයි මගේ මතය ඉතින් ඔවල් ස්කෙල්ඩන්ස එතන යම් කිසි උත්සාහයක යෙදෙනවා එක්ක රයිට් ටවුන් හෝල් එක ඇක්ටිවේට් කරලා තියෙන ස්කෙල්ඩන්ස්ලා භාවිතෙන් ඉතින් ඔවල් ටවුන් හෝල් එක ඇක්ටිවේට් කරගෙන තියෙන්නේ ඉතින් කොහොම හරි ක්‍රීඩු මුවක් කියලා කියන්න පුළුවන් ඉතින් ක්‍රීඩු මාස්ටර් සීරීස් දෙවෙනි වටේ අපි ඉන්නේ ඉතින් අනිවාර්යම යාල ඉම්ප්‍රෙස් කරන්න ඕනේ ජජස්ලා ඉතින් කොහොම හරි ටවුන් වල ගැට් වෙලා තියෙන ෆ්ලේම් ෆින්ගර් එකට පුළුවන් ලස්සනම ටවුන් වල ස්නැච් කරන්න. ඒ වගේම ෆ්ලේම් ෆින්ගර් එකට බාධාක් කරන කිසිම දෙයක් එයාවට නැහැ. ඉතින් අයියරිස්ලා දෙන්න දෙපැත්තෙන් ඩ්‍රොප් කරගන්නවා. ෆනල් එක කරලා කුයින්ව මේ ඇතුළට යවන්න මට පේන විදියට කොහොම හරි හීලස්ලා ඩ්‍රොප් කරගෙන දින කුයින්ට කෙලින්ම හීලස්ලා ඩ්‍රොප් කරපු ගමන් ටෙස්ලා ටව එකක් එතනින් පොප් වෙනවා. ඉතින් කොහොම හරි රයිට් සුපර් ජයන්ට්ස්ලා ගමන් කරනවා හීලස්ලාත් එක්ක රයිට් සුපර් ජයන්ට්ස් ස්මෑෂ් ඇටැක් එකක් කරගන්නයි සරසෙන්නේ. පෙකා ස්මෑෂ් සුපර් බෝල ස්මෑෂ් ඒ වගේම ඉලෙක්ට්‍රෝ ටයරන් ස්මෑෂ් වගේ ඔන්න පුතේ සුපර් ජයන්ට් ස්මෑෂ් ඇටැක් එක ගිරින් කොමාරි ලාව හවුන් කෙනෙක් ඉදිරියට ගමන් කරගෙන යනවා සුපර් ජයන්ට්ස් වල ලේසින් ගමන් කරන්න පුළුවන් බෝල්ස් හරහා බෝල් බ්‍රේක් එකක් දාගන්න අවශ්‍ය කරන්නේ නැහැ සුපර් ජයන්ට්ස් වගේ ස්පෙෂල් ඇබිලිටි එකක් තමයි බෝල්ස් හරහා යාලට ලේසින් ගමන් කරන්න පුළුවන් එක ඉතින් කොමාරි කිංග් ඇබිලිටි ගමන් කරගෙන කිංගෙන් ඇවිල්ලා දෙනවා විශාල බාබෙන්ස ප්‍රමාණයක් ඉතින් ඊලස්ලා ලස්සනම සේකුව වල පිටිපස්සෙන් වැලුවක් අරගෙන තියෙන යනවා ඉතින් ග්‍රෑන්ඩ් වෝඩන් ඉන්නවා තවමත් ගෑනෝඩ ගවමුඩිනේ රොයල් චැම්පියන තම ඩ්‍රොප් කරගෙන නැති පාඩම් මට පේන්නේ රොයල් චැම්පියන යා තවමත් හෝල් කරගෙන ඉන්නේ ඉතින් කොහොමද හෙඩ් අන්ඩර්ස්ල දෙන්නේ කියනවා එනමි කිංගේ ළඟදී යාට භාවිත කරගන්න පුළුවන් ෆ්ලේම් ෆ්ලින්ගේ සාම සාර්ථකව මේ පැත්තෙන් ටවුන් වල විනාශ කරලා දීලා තියෙන හෙඩ් අන්ඩර්ස්ල දෙන්නව දැන් ගමන් කරනවා ඒ පැත්තට වෝල් කෙලින්ම වෝල් බ්‍රේක් කෙනෙක් එතනින් යවුවා වෝල් බ්‍රේක වෝල් එක රීච් කරේ නැහැ කොහොම හරි සුපර් ජයන්ට්ස්ලට පුළුවන් ලස්සනම ගමන් කරන්න හැබැයි කොහමද දැන් මල්ටි ටාගට් ඉන්ෆෝන එක වාදයක් කරලා තියෙන්නේ මල්ටි ටාගට් ඉන්ෆෝන විනාශ කරගන්න ෆ්‍රොස්ටි දිපත් වෙනවා එතනින් ස්ලෝ ඩවුන් කරලා රයිට් රෝ ජැම්පියන් පිටිපස්සෙන් ගමන් කරගෙන ආවිල්ලා තියෙන්නේ ඉතින් ෆ්ලේම් ෆ්‍රිග් එක පොප් වෙලා නැහැ මේ අවස්ථාවේදී රූට් කිට් එක අපි දැක්ක කලින් ෆ්ලේම් ෆ්‍රිග් වල වෙච්ච දේවල් පළවෙනි ඇටැක් එකේ සහ කලින් ඇටැක් එකේ මොන සිද්ධ කරගන්නවද දන්නේ නැහැ ෆ්ලේම් ෆ්‍රිග් වලින් හැබැයි කොහමද මේ ෆ්ලේම් ෆ්‍රිග් එක
දැන් වෙනතුරු ආරක්ෂිතව තියෙනවා. හැබැයි දැන් මෝටා එක කරලා ලඟ වෙලා තියෙන්නේ. දැන් ඉතින් එයාගේ කාලයත් අවසන්. ඉතින් කොහමද රොකට් ලුණා ගෙදර ගමන් කරන යෙරිස්ලා කියපදනේ පිටිපස්සෙන් ගමන් කරනවා. මේ පැත්තේ වැලියක් ගන්න උත්සාහ කරනවා. මිනියන්ස්ලා කියපදනේ බම් ටවර් එකක් තියෙන්නේ. වගේම බැටල් බිල්ඩ් ඇටැක් එකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් වැලියෝ එක ලස්සනම අර ගන්න පුළුවන්. එයාගේ ග්‍රෑන්ඩ් වෝඩන් ඉන්නවා. කුයින් ගැබල් එක තියෙනවා. ඒ වගේම ඩිගිත් එතන ඉන්නවා. රයිට් ඩිගි එක කියද්දි විනාශ වෙලා යනවා. ඒ අතරතුරදී යෙරිස්ලා මේ පැත්තේ ඉන්නවා. හැබැයි කොහමද මෙතන ක්ලෑන් කාසල් බිල්ඩින් එක තියෙනවා. මැදින් ඒ වගේම මේ ටික එම්පිටෙම ඉතුරු මේ පැත්ත බිල්ඩින්ස් එක කුයින් ගැබල් එක දැන් ඔන් කරගන්න පේන විදියට ලස්සන ඇටැක් එකක් හොඳ වෙල් ප්ලෑන්ඩ් ඇටැක් එකක් ඒ වගේම කිසිම මෙටා ගතියක් නැති අලුත්ම මාදිලියේ සුපර් ජයන්ට් ස්මෑෂ් ඇටැක් එකක් කවුරුත්ම කවදාවත් උත්සාහ කරන්නේ නැහැ ටවුන් 15 වල හැබැයි කොමාරි අවසනාන්ත විදියට 96 කින් එක ඉවර වෙන්නේ ඉතින් කොමාරි වුල්ෆ්ස් අපේ රූට් කිට් සමානව නැතවද රූට් කිට් ඉම්ප්‍රෙස් කරනවා මාවත් ඒ අවස්ථාවේදී ජජස්ලත් ඉම්ප්‍රෙස් වෙලා ඇති කියලා මම හිතනවා right එමනම් ස්ලග් ඇවිල්ලා තියෙන වේදිකාවට ස්ලග් කියන්නේ අනිවාර්යයෙන්ම කවුද කියන එක දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ඇවිල්ලා රූට් කිග්ගේ බේස් එකට රේවා ඇවිල්ලා තියෙනේ එක්කෝ වුල්ෆ්ෂර්ස් එම නැත්තම් ටීම්ප දෙන්නගෙන් එකෙක් ස්ලග් කියන්නේ ඉතින් මෙයාලට මෙයාලගේ නම් ටික සපයන්නේ නැහැ වොස් වල මුල වොස් ටික එයාලගේ නම් ටික දීලා තිබුණා එන්ඩ් එන්ඩ් මෙයාලගේ නම් ටික එයාලා සපේම නතර කරලා තියෙන්නේ ඉතින් කොහොම හරි ඉදිරියට ගමන් කරලා රොකට් ලොන්ච් කීපයක් දකුණු අත පැත්තෙන් ගෙනත් දෙනා මේකේ හෙවිම මේක වෙලා තියෙන්නේ සුපර් බාබේරියන්ස්ලා සුපර් බාබේරියන්ස්ලා ගොඩක් භාවිත කරගන්නවා මේ ක්‍රීඩෝ මාස්ටර් සීරීස් එකේ අනිවාර්යම ඉතින් සාමාන්‍ය බාබේරියන්ස්ලා අපි දැක්ක පළවෙනිම රවුන්ඩ්ස් වලින් ඉතින් කොහොම හරි බාච් ඇටැක්ස් වලින් ලස්සන ඇටැක්ස් එකක් ගෙනාවා ඒ වගේම දැන් එන්නම සුපර් බාබේරියන්ස්ලා තමයි වැඩි වෙලා ඉන්නේ ඉතින් කොහොම හරි සුපර් මිනියන් බ්ලිම්ප් එක කෙලින්ම ඉන්විසිබල් සුපර් මිනියන් බ්ලිම්ප් එක සුපර් මිනියන්ස් හදන වැලුවක් ගන්න අතරතුරදී ග්‍රෑන්ඩ් මෝඩර්න් එයා මූඩ් ඉන්න මේ පැත්තේ නැවත වතාව ග්‍රෑන්ඩ් මෝඩර්න් එයා මූඩ් ඉන්න ඉතින් ග්‍රෑන්ඩ් මෝඩර්න් එයා මූඩ් ගේන එකේ විශේෂත්වය මොකද්ද දන්නේ නැහැ මම හිතන්නේ ජයන්ට් බොම්බ්ස් සා මේ මෙතන තියෙන ග්‍රවුන්ඩ් ටයිලට් එක්ස්පෝස් හින්දා වෙන්න ඕනේ ග්‍රෑන්ඩ් මෝඩර්න් ව එයා මූඩ් ගෙනවා තියෙන කොහොම හරි සුපර් මිනියන් කෙනෙක් එතෙන් ඇටැක් කරනවා ග්‍රෑන්ඩ් මෝඩර්න් සප්පෙට් අවුල්ට ඉතින් කොහොම හරි ඉලෙක්ට්‍රෝ අවුල් රයිට් පොසිෂන් ස්පෙල් එකනු තයල් විනාශ කරලා දෙනවා කොහොම හරි මෙතනින් ඩ්‍රොප් කරගත්ත සුපර් මිනියන්ස්ලා ලස්සන මෙතන වැලුවක් අරගෙන දෙනවා ඒ වගේම ලස්සන වැලුව එක නැතිම නැත්තරම නැති කරලා දානවා අපේ සිග්නල් ගැටලුව. ඉතින් කොහොම හරි සිග්නල් ගැටලුව මතකට අමතක වෙලා තිබුණේ නැවත වතාවක් ගෙනින් සිග්නල් ගැටලුව මට මතක් කරලා දෙනවා මම තාම ඉන්නවා කියන එක. ඉතින් කොහොම හරි අපි නැවත වතාවක් ඇටැක් එකට යමු. රයිට් සුපර් මිනියන්ස්ලා රයිට් අපි ඒ එන්ජොය් කරපු සුපර් මිනියන්ස්ලා පැත්තෙන් විනාශ වෙලා ඉවරයි. රොකට් ලොන්ස් වගේ මේ පැත්තෙන් ඩ්‍රොප් කරගෙන එතනින් ඒ ටිකත් විනාශ වෙලා යනවා. ඉතින් කොහමද කොලම් කෙනෙක් ගමන් කරන්න යන්නේ ස්කැලසොක් කම්පාර්ට්මන්ට් එකට. ක්වීන් ඔක්ක ගැන තියෙන ඊට පිටපස්සේ ග්‍රෑන්ඩ් ඕඩර් ඉන්නේ එයා මූඩ්. ඉතින් කොහමද ග්‍රෑන්ඩ් ඕඩර් එතනින් ගමන් කරලා ඉතින් රේස් ෆෙල්ට් වගේ ඇක්ටිවේට් වෙනවා. ඒ වගේම ස්කැලසොට් එක දරුණු වෙලා තියෙන්නේ. ඉතින් ක්වීන්ස් ආ ග්‍රෑන්ඩ් ඕඩර් එතනින් මැනේජ් කරගන්නවා ස්කැටර්ෂොට් එක ස්කෙල්ටන් ස්පෙල් එක ඩ්‍රොප් කරන දින මේ පැත්තෙන් වැලුව ගන්න සුපර් බාබේරින්ස් ඉදිරියට ගමන් කරනවා. එදින වැලුව කරගෙන දෙන්නේ ඊටමතරව කිංව ඩ්‍රොප් කරන දෙන්නේ ඊට පිටිපස්සෙන් අපි දෙතුන් පැත්තරම හැගා ගන්න ඕනේ. ඒ වගේම රයිට් රොකට් ලුන්ස් එකකුත් තිබිලා තියෙනවා එනමි සීසී එකේ රොකට් ලුන්ස් එක. නැවත වතාවක් සිග්නල් අවුලක්. රයිට් එමනම් අයිස් කොලම් එතනින් පොප් වෙලා තියෙන්නේ. ඒ වගේම රොකට් ලුන්ස් එක ඒ පැත්තෙන් ගමන් කරනවා. රයිට් බේස් එකේ අග හරිය තියෙන්නේ. ඒ වගේම ඉන්විසිබිල් ස්පෙල් එක ඩ්‍රොප් කරන දින රොයල් චැම්පියන් ෆ්‍රී ස්පෙල්ස් තව දෙකක් තියෙනවා. තප්පර 35 කාලයක් තියෙනවා. මොළිතේ ෆ්‍රීස් කරගන්න ලස්සනම. ඒ වගේම මයින කෙනෙක් ඉන්නවා එයාට අන්තිමේදී වැලුවක් ගන්න. හැබැයි කොමාරි රොයල් චැම්පියන් ඇබිලිට එක නෑ යාට භාවිත කරගන්න ග්‍රෑන්ඩ් වෝඩර් ෂැටු එක ග්‍රවුන්ඩ් ටාගට් එක්ස්පෝ එකක් තියෙන්නේ කැනන් එකක් තියෙන්නේ මයිනෝ ඩ්‍රොප් කරගෙන තියෙන දැනට කැනන් එක විනාශ කරන්න හැබැයි මයිනට අනිවාර්යම කැනන් එක විනාශ කරන්න හම්බෙන්නේ නෑ ඉදිරියට ගමන් කරන රොයල් චැම්පියන් රොයල් චැම්පියන් උදේ දෙන ඩ්‍රොප් වෙනා රයිට් එම නම් ඒ අවස්ථාවේදී තවත් 2 ස්ටාර් ස්කෝ වෙන්නේ සියලා 90 ඒ වගේම මේ සිග්නල් අවුල අනිවාර්යම ඒ ඇටැක් එක සම්පූර්ණයෙන්ම ඒ රසයන් නැති කරලම දැම්ම කොමාරි කරන්න දෙයක් නෑ දැන් අපි බලමු ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කොමාරි කාලේවර වෙද්දී 91ක් ස්කෝ කරන්නේ අපේ ස්ලග් එක්කෝ යා ටීම්ප නැත්තම් වුල්ෆ් ෂර්ස් රයිට් එමන බෝල් ඩියා එන්නේ වේදිකාවට නැවත වතා රයිට් තවත් ඉන්ට්‍රෙස්ටිං ආමි කොම්පොෂන් එක කියලා කියන්න පුළුවන් හොග්ලස්ස 26 දෙනෙක් ඉන්නවා ඒ වගේම බෝලස්ස 5 දෙනෙක් ඉන්නවා බෝලස්ල මොනා කරගන්නේ ඉන්විසිබල් ස්පෙල්ස් තුනකුත් තියෙනවා රයිට් රේස් වෙල්ල ඩ්‍රොප් කරගන්නවා රයිට් ඉන්විසිබල් බෝලස්ලව නැවත වතා ඩ්‍රොප් කරගන්නේ බෝඩියා මේ අවස්ථාවේදී රයිට් ලස්සන මූවක් කියලා කියන්න පුළුවන් එයා ඩිෆෙන්සස් එක ඇඩිවෙන්ස් එක ඊගලාටරික කැනන්ස් ඔක්කොම විනාශ කරගන්න පුළුවන් ඊටත් අමතර එලියනුත් පැලුවක් අරගෙන දුන්නා රයිට් ඉන්විසිබල් බෝල ඇටැක් එකක් රෙජ් බෙල් එකත් එක්ක මේක භාවිතා කරගනි ඉදිරියේදී සමහරක් විට ප්‍රෝ ප්ලේස්ලා චැම්පියන්ෂිප් ඇටැක්ස් වලත් මේ විදිහ මූවක් ඉතින් කොහොම හරි ෆ්ලේම් ෆ්ලිංග ඩ්‍රොප් කරගෙන බංගත පැත්තේ ෆ්ලේම් ෆ්ලිංග එකට පුළුවන් ලස්සන මෙතන වැලුවක් ගන්න ටෙස්ලාට වගේ මෙතන පොප් වෙලා තියෙන්නේ ඒ කියන්නේ තව ටෙස්ලාස් තියෙන්න පුළුවන් ඒ ආවට ඉතින් කොහොම හරි ස්නීකි ගොබ්ලින් කෙනෙක් කරනවා මෙතන දින ස්ටෝරේජ් එකට
ඒවගේම කල්නුත් මේ විදිහටම තමයි ස්නීකි ගොබ්ලින්ස්ලා එවන්න හැදුවේ ඇටැක් එකකට එක ක්‍රීඩකෙක් මට මතක නැහැ හරියනව කවුද කියලා. ඉතින් කොහමද ඉතුරු ස්නීකි ගොබ්ලින්ස්ලා තේමනවා ඩාක් එලික්සර් ස්ටෝරේජ් එකට. තව ස්නීකි ගොබ්ලින්ස්ලා 11 දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා ලඟ වෙනා ටවුන් වල එක ළඟට රයිට් ජයන්ට් බොම්බ්ස් මොකුත් නැහැ. පොඩි බොම්බ් එකක් එතනින් පිපුරුවේ. දෙවන බොම්බ් එකක් එතනින් පුපුරනවා. බොම්බ් එක පුපුරන එකේ පොඩි බොම්බ් එකේ තියෙන අවශ්‍යය තමයි පොඩි බොම්බ් එක පුපුරපුවාම එතනින් ස්නීකි ගොබ්ලින්ස්ලා මදකට පිටිපස්සට විසි වෙනවා. එතකොට ටයිමින් එක එතනින් පණිනවා. එතකොට සමහරක්කට ටවුන් වල මිස් වෙන්න පුළුවන්. ඒකට තමයි පොඩි බොම්බ්ස් අල්ලගන්න ඒකේදී ස්නීකි ගොබ්ලින්ස්ලා එකින් එක යවන්නේ. ඉතින් කොහොම හරි එනමි කොයින් ඉදිරියෙන් බලාගෙන ඉන්නේ. කෙලින්ම ෆ්ලේම් බ්ලින්ග් එක නූලක් ළඟින් ඉන්නේ. ඉතින් කොහොම හරි මේ මල්ටිරාට් ඉන්ෆෝන එක විනාශ කරගන්න පුළුවන් වුණා කියන අනිවාර්ය වැලුවක් ගන්න පුළුවන්. ඉතින් වෝල් බ්‍රේක් එකක් දාගන්නවා මෙතනින් ගෝල් ස්ටෝරේජ් එක ළඟින්. කුයින් ඩ්‍රොප් කරගන්නවා වංගත පැත්තෙන්. කුයින්ට තියෙන මේ මයින්ස් එක විනාශ කරගෙන මෙතනට අතුල් වෙන්නයි පේන විදිහට නෑ. කුයින් වයවන්ට ආතන්න. එතකොට වංගත පැත්තට සම්පූර්ණයෙන්ම කිං අතුල් වෙන්න යන්නේ. එතනින් කොමාරි ෆ්ලේම් ෆ්ලින්ග් එක විනාශ කරගනවා. එතනින් ඒ වගේම කුයින් ඩ්‍රොප් වෙනවා ෆයර් ස්පිරිට්ස් වලින්. ඉතින් කොමාරි හොක් රයිඩර්ස් ඩ්‍රොප් කරගනවා උඩින්. ඉතින් සාමාන්‍ය ඇටැක් එකක් නෙමෙයි මේක. මාස් හොක් රයිඩර් ඇටැක් එකක් නෙමෙයි කලුණු මං කියපු විදියට. ඉතින් අනිවාර්යම ක්‍රියේටිව් අප්‍රෝච් එකක් තියෙනවා. එයාලගේ උත්සාහයක් තියෙනවා එතනදී. ඉතින් කොමාරි බොඩියාගේ හොක් රයිඩර්ස් ඉදිරිය ගමන් කරද්දී රොයල් චැම්පියන් ලස්සනම එතනින් ඇබිලිටි එකෙන් වැලුවක් අරගෙන දුන්නා. ජයන් බොම්බ් එකක් එතනින් පුපුරනවා. පොයිසන් ස්පෙල්ස් මෙයාලගේ අරගෙන එන්නේ. පොයිසන් ස්පෙල්ස් තමයි අනිවාර්යම ඩ්‍රොප් කරගන්නේ. ඉතින් පොයිසන් එක එතනින් ඩ්‍රොප් කරගත්තා. ලාවා පප් එතනින් ලාවා පප්ස්ල එතනින් වදයක් කළා තියෙනවා. රොයල් චැම්පියන් උත්සාහ කරනවා එයාලගේ වැලුවක් ගන්න. හොග් රයිඩර්ස් සම්පූර්ණයෙන්ම පේන විදියට බේස් එකෙන් ඩිමොලිෂ් වෙලා ගිහිල්ලා ඉවරයි. හෙඩ් හන්ඩර්ස්ලා කීප දෙනෙක් එතනින් වැලුවක් ගන්න උත්සාහ කරනවා. ඒ අතරතුරදී ආච කුයින් ගේ ඇබිලිටි එක පොප් කරගෙන තියෙන යටි කෙනෙක් සා ෆිනික්ස් කෙනෙක් ඉදිරිය ගමන් කරා. ෆිනික්ස් බ්ලැක් මයින් එකකින් එතනින් විනාශ වෙලා යද්දි කුයින් මේ පැත්තෙන් වැලුවක් ගන්න උත්සාහ කරන්නේ. හෙඩ් හන්ඩර්ස්ලා විතරයි දැන් මේ පැත්තෙන් ඉතුරු වෙලා ඉන්නේ. ග්‍රෑන්ඩ් නෝර්ඩන් ඩ්‍රොප් වෙලා ඉවරයි. රොයල් චැම්පියන් ඩ්‍රොප් වෙලා ඉවරයි. යටි මයිච දැන් එතනින් ජම්ප් එක ගන්නවා. ඒ වගේම බෝල් බ්‍රේක් කරගන්න උත්සාහ කරන්නේ කුයින්. ඒ ටිකට ග්‍රවුන්ඩ් රයිඩ් එක්ස්පෝ එකට ආටලා තියෙන කුයින්ට. ඉතින් කොහොමද පේන විදියට නැවතවතාවක් අපි යන්න යන්නේ. 2 ස්ටාර් එකකටයි මේ අවස්ථාවේදී 186ක. ඒ වගේම තරු ප්‍රමාණයෙන් දෙකක් ඉදිරියෙන් ඉන්නේ අපේ බොඩියා සහ අපේ රූට් කිට්. ඉතින් කොහොමද අපි බලමු ඊළඟ ඇටැක් එකෙන් මොන විදියෙ වෙනසක් සිද්ධ වෙයිද කියලා. රයිට් අමනා ටීම් පැවිල්ලා තියෙන වේදිකාවට දැන් කණ්ඩායම් දෙකම තරු 8-8. ඉතින් මේ අන්තිම ඇටැක්ස් දෙක මේ දෙකෙන් වෙනසක් සිද්ධ වෙනවා සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාව සම්පූර්ණම මික්ස්ඩ් ආමි එකක්. සුපර් මින්නන්ස් දෙනෙක් ඉන්නවා. සුපර් බාබේස 21 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඉන්විසිබිල් ස්පෙල් සමග රේඩ් ස්පෙල් සමග ස්කෙලිටොන්ට ඩ්‍රොප් කරගන්න කෙලින්ම මොල්ට් එක සහ ක්ලෑන් කාසර් බිල්නස් එක ටාගට් කළා. ඒ දෙකම විනාශ කර විනාශ වෙනවා. ලස්සනටම ටීම් එකේ ස්කෙලිටොන්ට සාර්ථකයි කියනයි මට පේන්නේ. ඒ වගේම ගෙනලා තියෙන කෙලින්ම ලාලා හවුන් කෙනෙක් ඉන්නවා. අයිස් ගොම්ස දෙන්නෙක් ඉන්නවා. සම්පූර්ණම මික්ස් ටාම් එකක් වැල් කර කෙනෙක් ඉන්නවා. ආචස්ලා සහ බාබෙන්ස කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ලාලා හවුන් ඩ්‍රොප් කරගන්නවා එතනින්. යා ඩිෆෙන්ස් එකට රේස් වෙල් ටාගේ එතනින් ඇක්ටිවේට් වෙනවා. බැටල් බිම්බේ ගමන් කරනවා. ඉදිරියට යා ස්විප් එක එතනින් පදයක් කරනවා. අනිවාර්යම බැටල් බිම්බ එකට ඉදිරියටම ගමන් කරනවා. පතිත වෙනවා එතනින් ලස්සනටම. ඉන්විසිබිල් ස්පෙල් එකක් දාගන්නවා. කවුද එළියට ඇවිල්ලා ඉන්නේ? බ්ලිසඩ් ඩා. රයිට්. බ්ලිසඩ් ඩා කාලෙකට පස්සේ දැක්කේ. ඉතින් බ්ලිසඩ් එක එතනින් ඇක්ටිවේට් වෙලා තියෙන ස්කැරසෝට් විනාශ කරගන්න පුළුවන්. රේස් වෙල් ටාගේ විනාශ කරගන්න පුළුවන්. රයිට්. රේස් වෙල් ටාගේ ස්කැරසෝට් විතර විනාශ කරේ. එනමි කුයින්ට අතවත් තිබෙන සුපර් විසල්. ඉතින් කොමාරි එයාගේ කුයින් ඩ්‍රොප් කරගන්නවා උඩින්. ඇගුවෙන්ද පාලර ගමන් කරයිද උර ගමන් කරයිද? මේ පැත්තර බිල්ලිස් තියන්නේ. ඒ පැත්තර ගමන් කරයිද? මේ පැත්තර ගමන් කරයිද? අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. කිංග ඩ්‍රොප් කරගන්නවා. කිංග ඩ්‍රොප් කරපු ගමන්ම කිංට ටාගට් කරනවා ඊගල් ආදර එක. ගොලම් කෙනෙක් ඩ්‍රොප් කරගෙන තියෙන්නේ කුයින්ට ටැංක් කරන්න. රයිට්. දැන් ටාගට් කරනවා ඊගල් ආදර එක කුයින්ට. ඉතින් කොහමද ග්‍රෑන්ඩ් වෝඩන් ග්‍රවුන්ඩ් මූ ඩ්‍රොප් කරගෙන තියෙන ආයිස් ගොලම් කෙනෙකු ඩ්‍රොප් කරන දින එක ආයිස් ගොලම් කෙනෙක් එතනින් පොප් වෙනවා. ඉතින් එනමි රොයල් චැම්පියන තාම ඩ්‍රොප් කරගෙන නැහැ. දැන් ඩ්‍රොප් කරගෙන තියෙන එනමි රොයල් චැම්පියන මෙතන රිස්පෙල්ට් එකක් ඇක්ටිවේට් කරලා තියෙන කුයින් වාර්තා කරනවා. දැන් තනි පංගල මේ පැත්තට කුයින් වෙවන්ඩය ප්ලෑන් කරගෙන තියෙන ටවුන් හෝල් එකට නම් අනිවාර්යම ප්ලෑන් එක අසාර්ථක වෙයිද? රයිට්. අපි බලමු කොහොමද කුයින් උත් එක දෙනවා. දැන් එයාලත් එක්ක ගමන් කරන්නේ ටවුන් හෝල් පැත්තට කවුරුත් ගමන් කරන්නේ නැහැ. සුපර් මිනියන්ස් දෙන්නේ කියන්නේ ජම්ස් බෙල්ස් මොකුත් නැහැ. මේ ඇතුලේ ඉන්න කට්ටියව මේ පැත්තට ජම්ප් කරවලා ගන්න. ඉතින් අනිවාර්යම මේක ප්‍රශ්නයක් වෙනවා එයාට. ඒ වගේම මම හිතන්නේ අනිවාර්යම කුයින් වෙවන්ඩය දුවේ මේ පැත්තට වෙන්න ඕනේ. ඉතින් සුපර් බාබෙන්ස 14 දෙනෙක් ඉන්න. ඉතින් එයාලා වැලුවක් ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. ඉතින් කොමාරි ෆ්‍රොස්ටි උත්සාහ කරා මල්ටිරයිට් ඉන්ෆෝ එක විනාශ කරන්න. මතකද ඉන්විසිබිලිටි ස්පෙල් එක ඩ්‍රොප් කරගන්නවා එතනින්. එනමි කුයින් අනිවාර්යෙන් මෙතන වාදයක් කළා තියෙන්නේ. ඉතින් මල්ටිරයිට් ඉන්ෆෝ එක කරා ලඟ වෙලා තියෙන කට්ටිය හැබැයි කොමාරි මල්ටිරයිට් ඉන්ෆෝ එක ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඉන්විසිබිලිටි ස්පෙල් එක තවදුරටත් ඩ්‍රොප් කරගන්නවා. ඒ වගේම ජීවතුන් අතර ඉන්නේ කවුද? කුයින්. කුයින් විතරයි ජීවතුන් අතර ඉන්නේ. ෆිනිෂ් එදෙන වැලුවක් කරන් දෙන්න උත්සාහ කරනවා. යුනිකෝන් ඉන්නවා අඩු හෙල්ත් එක. කොමාරි කුයින් ගැත් එක ඊටත් වැඩිය අඩුයි. කුයින් ගැබිලිටි එක දැන් ඔන් කරගන්න සිද්ධ වෙනවා. සුපර් මිනිස් මේ පැත්තෙන් ගමන් කරනවා. පේන විදියට මේක වන් ස්ටයිල් එකට යන්නද යන්නේ. ඉතින් කොමාරි පාත් කරලා එවන්න ඕනේ
බාබේරෙන් සර ටවුන් හෝල් එකට කොහමරි පාත් කරන්න කොහමද මෙතන බිල්ඩින්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා එළියෙන් හීරෝස්ලා කවුරුත් නැ වැඩි හිට් පොයින්ට්ස් තියෙනවා ඒ වගේම ටවුන් හෝල් බීම් එක ඇටටලා තියෙන්නේ ඉතින් කොහමරි සුපර් බාබේරෙන් සර රයිට් ලස්සන ෆනල් කරලා එවනවා ඒ පැත්තට ෆ්‍රීස් ෆ්‍රීස් කරලා දෙනවා හැබැයි කොහමරි සුපර් බාබේරෙන් සර බලාගෙන දෙතෙන් ඩ්‍රොප් වෙනවා ඉතින් වන් ස්ට්‍රයිකර් ස්කෝ වෙන්නේ ඒ අවස්ථාවේදී ඉතින් මම 3 ස්ට්‍රයිකර් බලාපොරොත්තු උනේ ඉතින් කොහමරි වන් ස්ට්‍රයිකර් ඇවිල්ලා තියෙන්නේ අපේ ටීම්ප එයාගේ කණ්ඩායම අරගෙන ඉතින් මේ අවස්ථාවේදී ඉතින් ටීම්ප මේ ස්කෝ එකට ආපු හින්දා ඉතින් රූට් කිට් සබ්බෝඩ්ය දෙන්න මොකක් හරි වෙනසක් කරන්නම ඕනේ අනිවාර්යයෙන්ම රයිට් අන්තිම ඇටැක් එකට අපි ඇවිල්ලා තියෙන්නේ රූට් කිට් ගැන තියෙන අන්තිම ඇටැක් එක රූට් කිට් මේ අවස්ථාවේදී 3 ස්ටාර් එකක් ස්කෝ කරොත් මේ ගැනලා තියෙන මේ මික්ස්ඩ් අමුතුම් මාදිරිය ආමේකෙන් සාමාන්‍ය වෝල් බ්‍රේකර්ස්ලා 16 දෙනෙක් ගැනලා තියෙන ඉතින් ආ 3 ස්ටාර් එකක් ස්කෝ කරොත් අනිවාර්යයෙන්ම යාලා ජයග්‍රහණය කරන්න බොහෝ දුරට ඉඳ තියෙනවා මොකද ජජ් වෝට් එකෙන් බොහෝ දුරට වෙනස් වීමක් සිද්ධ කරන්න බෑ ස්ටාර්ස් ප්‍රමාණය වැඩි නැහැ ඉතින් කොහොම හරි ඒක සිද්ධ වුණේ කලින් ඒ බුල්ෆ්සර්ස් ගැටැක් එකෙන් සිද්ධ වෙච්ච 1 ස්ටාර් එක හේතුවෙන් ඉතින් කොහොම හරි රූට් කිට් ඩ්‍රොප් කරගන්න රොකට් ලූන්ස් ඒ පැත්තෙන් වැලියක් ගන්න ටවුන් හෝල් එක තියෙන සම්පූර්ණ මේ පැත්තේ ඇටැක් එක පටන් ගන්න අනිත් පැත්තෙන් ෆ්ලේම් ෆ්‍රිගර් ඩ්‍රොප් කරගන්න දොරකඩින්ම යටිගෙන ඩ්‍රොප් වෙන තියෙන තව රොකට් ලූන් එකක් එවන මෝටා එක මල්ටි මෝටා එක අනිවාර්යයෙන්ම විනාශ කරගන්න ඕන නැත්නම් ෆ්ලේම් ෆ්‍රිගේ ජීවිත කතාව එතනින් ඉවරයි කොහොම හරි මල්ටි මෝටා එක දැනට ජෑන් කියන ටාගට්ලා තියෙන්නේ ඉතින් ආ මල්ටි මෝටා එක රයිට් විනාශ කරගන්නවා ටාගට් වෙන්න කලින් කොහොම හරි ආචගෙන පිටිපස්සෙන් දාන්න ආචර අනිවාර්යම මේ බිල්ඩින්ස් ටික විනාශ කරන්න පුළුවන් මයින්ස් ටික ඉතින් කොහමද ස්කෙලිඩොන්ට තෝරගෙන තියෙන රූට් කිට් මේ අවස්ථාවේදී මොල්ලි තෙකස ක්ලෑන් කාසල් එක ගොඩක් අය තෝරගන්න බිල්ඩින්ස් දැන් මේ දවස්වල මොල්ලි තෙකස ක්ලෑන් කාසල් එකම තමයි බෞතරයක් මම ඇටැකර්ස්ලා ටවුන් 15 වල තෝරගන්නේ ඉතින් කොහමද සාර්ථක වේදක විනාශ කරගන්න වැඩි ආශාවන් වලට යන්නේ නැහැ කෙලින්ම ස්ටාර්ස්ලා ක්ලවුස් එහෙම නැත්නම් සින්ති වගේ කෙලින්ම බේස් එකේ තියෙන බිල්ඩින්ස් භාගයක්ම විනාශ කරන්නේ නැහැ අපේ ස්කෙලිනෝන්ට දාන කොම හරි කුයින් චාර්ජ් එකට දැන් හීලස්ලා ඩ්‍රොප් කරගෙන තියෙන ෆ්ලේම් ෆ්‍රිගයක් එතනින් ස්කැටර් ෂොට් විනාශ කරගන්න ෆ්ලේම් ෆ්‍රිගේ ලස්සන මේ ඉතින් කොම හරි කුයින් ටවුන් වල පැත්තට නෙමෙයි එන්නේ කුයින් එළියෙන් යන්න තෝරගෙන තියෙන ඉන්විසිබිල් ස්පෙල් එක ඩ්‍රොප් කරගන්න වේද වංගල් පැත්තෙන් රයිට් දැන් යනවා කුයින් පැත්තට හැබැයි කොම හරි කුයින් ගැබලිටි එක ෆෝස්ෆුලි ඔන් කරනවා යුනිකෝන්ට ටාගට් කරනවා ඊගල් ආතරික යුනිකෝන්ට මොකටද ටාගට් වෙන්නේ ඊගල් ආතරික අයින්සර් සත්ත එතනින් විනාශ වෙලා යද්දි කිං ඔලොප් කරනවා වංගල් පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝඩන් ග්‍රවුන්ඩ් මුඩ් ඉන්නේ ග්‍රෑන්ඩ් වෝඩන් එක වෝල් බ්‍රේක් එකක් දාගෙන කිං වැවන්ට හදන එයා ඩිෆෙන්ස් එක තියෙන කම්පාර්ට්මන්ට් එකට හැබැයි කොමරි මේ මල්ටිලැටරල් ඉන්ෆන කම්පාර්ට්මන්ට් එකේ කිං ගමන් කරන්න ඕන හැබැයි කොමරි කිං දැන් එන්නේ මේ පැත්තට ටවුන් වල විනාශ කර ගන්නවා කුයින් සාර්ථකවම ඉතින් කොමරි මොල්ලිත් එකක් නැහැ එලට අනිවාර්යෙන් වාදයක් වෙන්න කිං තවදුරටත් රයිට් හිතපු පැත්තටම ගමන් කරනවා හැබැයි වෝල් බ්‍රේක් එකක් එයාට දාගන්න සිද්ධ වෙනවා කිං ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එකෙන් ගමන් කර ගන්නවා රොයල් චැම්පියන් මේ පැත්තෙන් ඩ්‍රොප් කරගෙන තියෙන රොයල් චැම්පියන් සාෆ්ලින් ෆ්‍රින්ගින් ආපු ට්‍රූප්ස් තිය යටිස්ලා එතන වැලුවක් ගන්න උත්සාහ කරා හැබැයි එයාට හිතපු තරම් වැලුවක් ගන්න හම්බුනේ නැහැ මේ මල්ටි රාට් ඉන්ෆෝන්ස් එක ඒම් පිටින්ම ජීවතුන් අතර ඉන්නවා ඉතින් කොමාරි ස්ටාර්ස් දෙක ස්කෝ කරගෙන තියෙන අවශ්‍ය කරන වැලුව කරගෙන තියෙන ඉතින් අනිවාර්යයෙන්ම එතකොට එයාලා එක ස්ටයිකින් ඉදිරියෙන් ඉන්නේ මේ ඇටැක් එකත් එක්ක ඉතින් කිං විනාශ වෙලා ඉවරයි ක්වීන් ට වෙච්ච දෙයක් නැහැ ඒ වගේම රොයල් චැම්පියන් ඇබිලිටි එක දැන යොන් කරගෙන මේ පැත්තේ රොයල් චැම්පියන් දැන් මෙතනින් වැලුවක් ගන්නවා ඩිගී එක එකතු වෙලා ඉතින් රොයල් චැම්පියන් එතන වැලුවක් ගන්න අතර උතුරදී කුයින් ඉවරයි ග්‍රෑන්ඩ් වෝඩන් ඉවරයි කිං ඉවරයි දැන් ස්නීකි ගොබසගේ පදනෙක් යවනවා මෙතන තියෙන කෝල් ස්ටෝරේජ් එකට එයාලත් අනිවාර්යයෙන්ම ඉවරක් වෙනවා ඒක විනාශ කරන්න කලින් ඉතින් රයිට් එහෙම රයිට් එම නම් ඉතින් 74යි ස්කෝ කරලා තියෙන 74යි සම්පූර්ණ ඇටැක් එකම විසිට කෙනෙක් මැද්දට වාර්තා කරලා ස්නීකි ගොබසගේ පදනෙක් මැද්දට ට්‍රයි කරා උපරිම උත්සාහ දරුවා යම් ඉස්සයක් කරන්න කොහොම හරි ඒ ඇටැක් එක ඇවිල්ලා තියෙනෙත් ඉතින් 75කටයි අවසානයේදී ඉතින් කොහොම හරි එතන සම්පූර්ණ වෝ එකම අවසන් වෙනවා තප්පර 8ක් කාලයක් තියෙනවා ස්නීකි ගොබ්ලින්ස් වලට මේ ඩ්‍රොප් කරගන්නේ තව ට්‍රූප්ස් ඉඳලා තියෙනවා එයාගේ අනිවාර්යම ස්නීකි ගොබ්ලින්ස් 18 දෙනෙක් යාගෙන තිබුණා ඉතින් කොහමරි 75යි එතනදී වැලියු එක ඉතින් කොහමරි අපි දැන් ස්ටාර්ස් ප්‍රමාණය බැලුවොත් චැස්මැක් ගේමින් එහෙම නැත්නම් අපේ රූට් කිට් සහ බොඩ්ඩියා අපේ චැස්මැක් ගේමින් කියන්නේ වුල්ෆ්ස් සමානන වුල්ෆ්ස් සහ ටීම්ප තරුණම ස්කෝ කරගෙන තියෙන්නේ තරුණම ස්කෝ කළ තියෙනවා කෙලින්ම අපේ රූට් කිට් සහ බොඩ්ඩියා ඒ වගේම ඔයාලා දකින්න ඇති කවුද වැඩිපුරම ක්‍රීඩෝ ඇටැක්ස් ගෙනාවේ කියලා ඉතින් කොහමරි එක තරුවකින් වෙනස් වෙලා තියෙන මේක අනිවාර්යම ජජ් වෝට් එකෙන් වෙනස් වෙන්න පුළුවන් ඉතින් මම එක ෂණිකයකින් ගිහිල්ලා ජජ් වෝට් එක අරගෙන එන්නම් රයිට් එමන වෝයක අවසානයේදී තරුවකින් ඉදිරියෙන් ඉන්නේ රූට් කිට්ස් සහ බොඩ්ඩියා ඒ වගේම ජජස්ලාගේ හිත දිනා ගන්නවා කියලා මම හතර පහ තැනකම කිව්වා වෝයක අතර තුරදී පේන විදියට මගේ හිත දිනාගත්ත සිද්ධියක් තියෙන කොහමරි ඔෆිෂියල් ජජස්ලා ඉදිරිපත් නොවෙච්ච හේතුවෙන් මට ඉදිරිපත් වෙන්න වුණා
ජජ් කෙනෙක් හැටියට ඉතින් කොමාරි මම රූට් කිඩ්ස්ලා බෝඩ් එකට ලබා දුන්නා ස්ටාර්ස් දෙකක් ඒ වගේම වුල්ෆ්ස්ලා ටීම් පර මම ලබා දුන්නේ එකම එක ස්ටාර් එකයි ඉතින් කොමාරි චැට් කියන ඒ පුද්ගලයා මම දැන ස්ට්‍රීම කෙනෙක් වෙන්න ඕනේ ඉතින් කොමාරි එයා ලබා දෙලා තියෙනවා දෙන්නටම දෙපැත්තට දෙක බැගින් ඉතින් ඒක ගැටලුවක් නෑ කොහොම හරි මම පෞද්ගලිකව තේරුම් ගත්ත විදියට රූට් කිඩ්ස්ලා බෝඩ් එක තමයි අනිවාර්යම ක්‍රියේටිව් අප්‍රෝච් එකක් ගත්තේ ඒ වගේම එයාලගේ ක්‍රියේටිව් ඇටැක්ස් ටික සාර්ථකයි කියන එකත් මගේ මතය නිකම්ම නිකන් ක්‍රියේටිව් ඇටැක්ස් ගනනල වැඩක් නෑ අනිවාර්යම ඒකේ සාර්ථකත්වයක් තියෙන්නත් ඕනේ වුල්ෆ්ස්ලා ටීම්ප උත්සාහ කරාට එයාලගේ එච්චර සාර්ථකත්වයක් තිබුණේ නෑ ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ඇවිල්ලා 5v5 වෝ එකක් හින්දා අනිවාර්යම එතන ප්‍රශ්නක් තියෙනවා එක ක්‍රීඩකෙක් අනිවාර්යම ඇටැක්ස් තුනක් ගන්න ඕනේ ඒක ලේසි පාසු කාර්යයක් නෙමෙයි ඉතින් කොමාරි මේ තරගෙන් ජයග්‍රහණයක් කරන්නේ ඒ වගේම ඊළඟ වටයට ඉදිරියේදී සින්තිව සහ අපේ ට්‍රයි හාඩ්ව හමු වෙන්න යන්නේ රූට් කිඩ්ස්ලා බොඩ්ඩියා ඉතින් සුබ පැතුම් එකතු කරනවා එයාලට ඒ වගේම ක්‍රීඩු මාස්ටර් සීරිස් එකේ 19 වෙනි මැච් එක ඇරියට අපිට බලන්න තියෙන සුපිරිම මැච් එක ක්ලවුස් සහ ෆ්ලක්ස් එකතු වෙලා අපේ ට්‍රිකි සහ එරික්ගේ ඉතින් ජීවිත කතාවම නැති කරන වෝ එකයි තියෙන්නේ ඉතින් අනිවාර්යම සමහරකට එරික් දිනන්නත් ඉඩ තියෙනවා ඉතින් එහෙම වුණා නම් අනිවාර්යම අමුතුම කතන්දරයක් වෙයි ඒ වෝ එක ඉතින් අනිවාර්යම ඊළඟ මැච් එක ඒක තියෙන්නේ ඉතින් ඔයාලා කලින් මැච්ස් ටික මිස් කරගෙන තියෙනවා නම් අනිවාර්යම ප්ලේලිස්ට් එකේ තියෙනවා ඒ ටික කියලා බලන්න බලලා කම්ප්ලීට් කරලා තියාගන්න මේ වෙලාව එන්ටර්ටේනින්ග් වගේම එඩුකේෂනල් ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ වලින් ඉගෙන ගන්න අද ඇටැක් එක උනොත් ඔයාලා දකින්න ඇති ඉන්විසිබල් බෝලර්ස් ලව රේජ් ස්පෙල් එක ප්ලේස් කරගන්න බේස් එක වටේ එතනින් යාලා ගන්න අවශ්‍ය කරන වැලියු එක ඉතින් ඒ මූස් එහෙම අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මුළු ලෝකෙම එකම එක තැනගේ තමයි ක්‍රීඩු මාස්ටර් සීරිස් එක කාබන් ෆින්ගේ ඉතින් කොහොමරි මිස් කරගත්තනම් බලන්න ගිහිල්ලා ප්ලේලිස්ට් එකේ තියෙනවා ඉතුරු වෝස් ටික රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.